ඊළඟ ප්‍රශ්න දෙන්නේ අනාගාමී පුද්ගලයෙකු කාමරාග අනුසිත අනාගාමී පුද්ගලයෙකුට කාමරාග අනුසයත් සමග නැති වේ. නැතිනම් එක්තරා මට්ටමකට ප්‍රහීන වේ. එවැනි පුද්ගලයෙකු කාම මෛතුණිය වැනි ක්‍රියාකාරකම් වල යෙදී ඇහැට. පැහැදිලි කර දෙන්න. මෙහෙමයි කියන්නේ මොකද අටුවා පොතකවත් විග්‍රහ කරලා නැති තැනක් තමයි වෙන්නේ. අනාගාමී කෙනා පිළිබඳ කාමරාග ව්‍යාපාද දෙක සාමුලින් මිදලා ගියා කියලා කියනවා නිසා ඒ පිළිබඳ ඉනිහා විස්තරයක් නැහැ. අරියක් පිළිබඳ පත්තේච උත්මේ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාරණා පහක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි අරියක් පිළිබඳ පත්තේච කෙනෙක්ගේ දැන දැන ප්‍රාණඝාතයක් වෙනවා කියන්නේ සිද්ධ වෙන්නේ අරියතුන් වහන්සේ. හැබැයි ඉනිහා කාගෙන්වත් එහෙම කියලා නැහැ. දැන දැන හොරමල වංචාවක් වෙන්නේ අරියතුන් වහන්සේ. ඒක බුද්ධලේ කියලා කියන්නේ ඉන්නහා තුන්දෙනාම හේතු. සෝවාන් සම්දාගාමි අනාගාමි තුන්දෙනාම හේක බුද්ධලේ කියලා කියයි. අසේක බුද්ධලයක් යථාර්ථ මහතේ. එනවා අරියතුන් වහන්සේ. ඒ අරිහත් දෙට පදේ උත්තරේ විදිහ. ඒ වගේ දැන දැන කාම වෛතුනේ කියනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒ මිහායගෙන කියලා නැහැ. ඒ වගේ දැන දැන බොරු කියනවා කියන එක සිද්ධ වෙලා. මුසාවාදයක් කියනවා කියන්නේ. සම්නිති කාරක පරිභෝග වර්ධනවා කියන එක සිද්ධ වෙලා වෙන්නේ නැහැ. ඔය කාරණා පහක් දෙලා තියෙනවා. අරිහතුන් වහන්සේ කියන සිද්ධ වෙන්නේ නැති. ඒ දිහා අනිත් කෙනෙක් ගැන එහෙම දෙලා නැහැ. එතකොට කාම රාගයි කාමයයි කියන්නේ දෙකක්. ළඟින්ද තව උදාහරණයක් අවිධර්මයෙන් පෙන්වන්න තියෙනවා. ලෝභදි ලෝභදි අඩකු ද්වේෂසි දෙකක් සහ මෝහසි දෙකක් කියේ. පෘථග්ජන බුද්ධලේඛුට හඩ ගන්නවා අකුසල්සි 12. ලෝභ 8යි, ද්වේෂ 2යි, මෝහ 2යි. මේකෙන් සෝවාන් ඵලයට පත් වෙනකොට ලෝභසි 8න් 4ක් ගිවිලා. පාළුවේ නැතුවයි. මෝහසි 2න් එකක් නැතර වෙනවා. මෝහසි 2ක් තියෙනවා. උද්දච්ච සම්පවිත සහ විචිකිච්ඡා සම්පවිත කියලා දෙකක්. මේකේ විචිකිච්ඡා සම්පවිත හිත සෝවාන් ඵලයට පත් වෙන දුර වේ. ඊට පස්සේ සකෘදාගාම වෙනකොට එකක්වත් වෙනව දුර වෙලා යන්නේ නැහැ. කාමරාග ව්‍යාපාදය තුනී වෙනවා. ඉතරයි වෙන්නේ. අර ලෝභෙහි ඉතිරි ලෝභකී සමලක් තියෙනවා. සකෘදාගාම අර ද්වේෂජි තොලි ඒ දෙකේ තියෙනවා දෙකක් තියෙනවා තුනි වෙලා තියෙනවා මොහොසි එකක් තියෙනවා සෝවන් කලින් දිගේ පිට ඇරෙන්නේ එන එක සිතක්වත් සාමුලින් අතර උනේ නැහැ අනාගාමී උනාට පස්සේ ද්වේෂ හිත් දෙක සාමුලින් නැති වෙනවා හැබැයි ලෝභ හිත් හතර එහෙමමයි මොහොසි තොලි අල්ගිව උද්දච්ච සම්පවිත හිත එහෙමමයි ඉවෙන් යම් ප්‍රමාණයක අඩුවෙවි යනවා ඒ කාන්දේ තියෙනවා කෙලවර වෙන්නේ අරිහත් ඵලයේ තමයි ඔය අකුසල් 12ම විදිලා යන්නේ අර ලෝභෙහි ඉතිරි හතර විදින්නේ අරිහත් ඵලය අසම සාමුනි විදිලා යන මොහොතින් අර උද්දච්ච සම්පවිත දහ තමයි පහම විදිලා යනවා ඉතුරු පහ එහෙනම් මේ පහම නැති එක කරාම තමයි අර දැන දැන කාමගාතිය හදත්තාදානිය කාමීත්තාකාරය උසාවාදිය මේ ඒ වගේම සම්නිධිකාරක පරිභෝගයක් කියන මේ පහ සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. වේදනාව විලන්නා දෙදේශනා ගත්තේ එහෙමයි. හිතෙම දෙක අනාගාමී බුද්ධලයා පිළිබඳව කා මෛත්‍රියේ යෙදෙනවද නැද්ද කියන ප්‍රශ්න. එල්ල කරලා පෙන්නලා නැහැ ඒ වගේ. ඉතින් ඒක වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. ඒක අපිට නිගමනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාම රාග කියන්නේ ඒක. කාම රාග කියන එකේ අර්ථය කාමයන් අකරගෙන ඉන්නවා කියන එකයි. කාමයන්ට පළවෙනි දේ. කාමයන්ට පළවෙනි දේ දුන්න කෙනාට ධර්මයේ දෙවෙනි දේ දෙන්න වෙනවා. කාම අරමුණ කාම අද බනහනවා. කාමයට අවස්ථාවක් ලැබෙන්න ඒක බුද්ධි විඳිනවා. ඔන්නෝ කියන කාරණේ බනහට කොච්චර කැමතිනවද ඕවාන් තුද්දලයා. තව කාම රාග අත්හැරලා නැති නිසා. එයා කාමයන්ට
පොඩි ප්‍රමාදයක් ලැබලා කාමීට පුළුවා. ධර්මයේ අග්‍ර කරන්නේ ධර්මයේම රතිය ධර්ම රතිය ධර්ම සමාධිය වැදගත් දින අනාගාමි කියලා. අනාගාමි කියන්නේ කාමයේ කොහොමද දෙවෙනිමයි. ඉත අග්‍ර වෙන්නේ නැහැ කවදාවත්. අග්‍ර වෙන ස්වභාවයක් ඇයි ධර්මයන් එක විඳින්නේ අග්‍ර ස්වභාවය. මුළු කාමයේ විදුලන ලෝභී සතර විඳින්නෝ. ලෝභී සතර කියන්නේ පෞසී සතර. ඒ පෞසී සතරයි ඉවහ. ලෝභයි කාමයි දෙක. කාමයේ පෞදැහුවෝ. ලෝභයේ පෞදැහුවෝ. ලෝකේට සාපේක්ෂව බැලුවොත් ලෝභයේ පෞ කාමයේ පෞ දෙකයි. ලෝභයයි කාමයයි කියන්නේ දෙකක්. පෞසී පීති එක හිතක හදාගන්නේ නැහැ කියන්නේ ඉස්සරහම දෙක පැහැදිලිව කියනවා. අපි ධර්මයෙන් පැහැදිලි කරමු. පුණ්‍ය චෛතසික සහ පාප චෛතසික කියලා කියනවා. ඒ දෙක එකට හදාගන්නේ. ලෝභ චෛතසිකේ පාප චෛතසිකය. අලෝභ චෛතසිකේ පුණ්‍ය චෛතසිකය. කුසල චෛතසිකය. නැත්නම් කුසල සහ අකුසල චෛතසික එක හිතක ඉන්නේ නැහැ කවදාවත්. ඒක ධර්ම විරෝධී නැත්නම් අවිලම්බියෙන් ධර්ම විරෝධී වා වෙනවා ඉදෙනවා කිව්වොත්. එහෙම නම් යම්කි කෙනෙකුට ලෝභ කියලා කියන්නේ. කාම කියලා කියන්නේ දෙකක්. කාමයේ ලෝභ කියලා ගන්න බැහැ. කාම සංකාරය තියෙනවා. කාම සංකාරය වෙනයි. ලෝභ සංකාරය වෙනයි. ඒකෙන් තියෙන වෙනස දකින්න ඕන. කාම සංකාර වලින් කාම ලෝකෙ උපදිනවා. ලෝභ සංකාර වලින් සතර පාය උපදිනවා. එහෙම නැත්නම් පව් ප්‍රවෘත්ති භාග වශයෙන් හෝ පාප විපාකයක් ඇති කරනවා. දුක් විපාකයක් ඇති කරනවා. ඒකයි ඇති කරන්නේ. නිවර්ණ සාපේක්ෂව බැලුවොත් ලෝකෙටයි සියල්ලම දුගතයි. නිවන දුගතයි. ඉතින් ওই දෙකේ වෙනස තියෙන දකින්න ඕන. එයා කාමී කියන්නේ එකක්. පව් කියන්නේ තව පැත්තක්. පව් කරපු විනාඩ පාප විපාකේ දුක් විපාකේ ඉන්නේ. ඒකයි වෙනස. මේ කාමියෝ කියන්නේ හොඳයි කියලා කියනවා නෙවෙයි. මේ සියලු කාමියෝ ලෝභයෝ කියන එක විමර්ශනය කළ යුතු දෙයක්. කාමයන්ගෙන් උපදිනවා රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම විවිධ ආකාරයෙන් තියෙනවා. මනවැන්න කාමයක් ආවොත් ඒ කාම විභාග නිවර්තනව බැලුවහම කියන්නේ ඔක්කොම දුගතිය උපදිනවා කියන එක. මැරෙනකොට අරමුණක් ආවොත් එහෙම කාම අරමුණ දුගතිය උපදිනවා කියන එක. ඒ දුගතිය කියලා ගැත්තේ නිවර්ණ සාපේක්ෂව. ඒ නිසා අනාගාමී කෙනෙක් මෛත්‍රියෙන් ඉදිරියට යන්න කියන කන්නේ වෙන්න අවශ්‍ය නැහැ. මාර්ගය වඩාගෙන යන්න. අපි ඉතින් අනාගාමී වෙන්න දෙයක් ඉතින් සම්බන්ධ කරන්න යන්න අවශ්‍ය නැහැ. අරිහත් වෙන හැදෙන්න සම්බන්ධ කරගන්න. අරිහත් වෙන මාර්ගය වඩා. අරිහත් වෙන මහතේ ඉදෙන්නේ. ඉතින් යනවා ලකුණු යෙදුන දින නිසා අරිහත් කියනම රැවටෙන්න එපා. ඒකත් වරද්දාගෙන නැතුව ගිනියන්න ඕනේ. අපි තේරුම් ගන්න සියලු ලෝකයේ තියෙන වැදී විවරණ කිසිම දෙයක් ගැන දැනගන්න බලාපොරොත්තුවක් නැති වෙන අවස්ථාවක් කියන්නේ. කාමයේ විතරක් නෙමෙයි. ලෝකේ කොතනකවත් බැඳෙන හැදෙන බලාපොරොත්තු කියලා වරෙන්නේ නැහැ. අන්න එතනයි අවසාන. අවසානයේ ඉඳ තියලා ඒ දක්වා මාර්ගය වඩන උත්සාහ කරන්න. එතන ප්‍රඥාවක් නැහැ.